රනිල් වික්‍රමසිං අගමැතිතුමා කියන පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ සහලින් ස්වයම්පෝෂිත කරාය කියලා අපි දන්න විදියට මෑත ඉතිහාසයේ මේ රට සහලින් ස්වයම්පෝෂිත වුණා මහින්ද රාජපක්ෂ යුගයේදී. මේ ආණ්ඩුව බලයට පත්වීමේදී මහින්ද රාජපක්ෂ යුගයේ සහලින් ස්වයම්පෝෂණය වීම කොපමණද කියලා කිව්වොත් අතිරික්ත වීටික ගබඩා කරගන්න තැනක් නැතුව රනිල් වික්‍රමසිංහ මහත්මයට සිද්ධ වුණා මත්තල ගුවන්තුටු පොළේත් මේ වී ගබඩා කරන්න. ඒ වැඩපිළිවෙලත් එක්කම මේ රට වඳපීදීගෙන ගියා. රනිල් වික්‍රමසිංහ මහත්මගේ කාලේ නියං සායවල් ඇවිල්ලා මේ රට සහලින් ස්වයම්පෝෂිත වීම කෝක වෙතත් වී කුඹුරු පාළු වෙලා පොහොර ටික නැති වෙලා ගොවියෝ වහබිහිලා මැරෙන තත්ත්වයට පත් වුණා. අනෙක් අතට අගමැතිතුමා දැන් මේක කියන ගමන් කියනවා උතුරු ප්‍රදේශයේ නැගෙනහිර ප්‍රදේශයේ රුහුණේ මෙච්චර භූමි බහුජාතික සමාගම්වලට දුන්නලු ස්වයම්පෝෂිත කරන්න. මේ මනුස්සයාට බෝල් මෝදම් වෙලාද මන් දන්නේ ඔළුව මොන තත්ත්වයට පත් වෙලා දන්නේ. අඩුම ගණනේ මෙයා කරපු වාරිකර්මාන්තයක් වැවක් තියා ඇලක්වක් ගැන කතා කරා නම් අපිට සතුටට පත් වෙන්න තිබුණා. මේ රටේ කුඹුරු කරන්න තිබූ අක්කර දහස් ගණනක් මෙයා ඔහේ ඉවබ්බවක් නැතුව බහුජාතික සමාගම්වලට විවිධ ව්‍යාපෘති සඳහා දීගෙන යමින් පවතිනවා. මේ රටේ මහ පොළොව කුඹුරු කරන්න තියෙන අපේ ගොවියන්ට කුඹුරු කරන්න තියෙන පොළොව විකුණාකමින් මේ විදියට රට කාලභාෂිනියා කරන පුද්ගලයා කියනවා පරාක්‍රමබාහු යුගයෙන් පස්සේ මෙතුමා ඉතිහාසයට එක්ුණාලු ඒ රාජකීය වංශෙට. අපිට තේරෙන විදියට මෙතුමා ඉතිහාසයට එක් වෙලා තියෙන්නේ චේතිය රජුරුවන්ගෙන් පස්සේ මේ රටේ වැඩිම බොරු කියපු පාලකය හැටියට තමයි රනිල් වික්‍රමසිංහ මහත් ඉතිහාසයට එක් වෙලා තියෙන්නේ. අනෙක් අතට බැලුවාම මේ රට පාවල දුන්නු ඩොන් ජුවන් ධර්මපාලගේ තත්ත්වයට මෙතුමා වැටිලා තියෙනවා.